ඒකගෙනාව ලංකාවට මොකද වෙලා තියෙන කියලා පෙන්නන්න. අන්න ඔය විදියට පක්ක විදියට හිම පිරීලා තිබ්බේ. හරි? ඒතර මම යන්න කලින් නොවැම්බර් මාසේ තමයි මේ හිම පටන් ගත්තේ. මේ ඇපල් ගහ ගයිස්. ඇපල් ගහේ පේනවා වල කොලයක්වත් නැහැ මේ බලන්න. කොලයක්වත් නැහැ, දලුවක්වත් නැහැ. මේ මාර උදේ පාන්දර 4ට නගර සභාවේ බැකෝ දාලා සුද්ධ කරනවා. ඒතකොට ඒ ලංකාව අවුරුද්දම රස්නේ. මම අනුරාධපුරේ කියලා කතා කරාම යාලා කෝ යාලා අවුරුද්දට යාලා කන්නේ මහ කන්නේ කියලා දෙකක් වගා කරනවා කියලා. ඊට පස්සේ එතන යාලා එළවලුත් වගා කරනවා. මම හැටන් ගියා හැටන් ගියාම හැටන් ඌරේදී ඒ ඒරියා එකම තනි කර මේ අක්කර හෙක්ටයාර් ගණන් අක්කර හෙක්ටයාර් ගණන් ලොකු ඉඩම් හරි තනි කරතේ. බීච් සයිඩ් එක ටූරිසම් ටූරිසම් ට අමතරව ටූරිස්ට් ආවත් නාවත් අපේ කට්ටිය මූදුරස්සව කරන්නේ. ඒතකොට මූදුරස්සව කරලා මාළු බස්සනවා කෝටි ගානකට දවසකට. යකෝ එහෙම තිබිලා කොහමද ලංකාව දුප්පත් වෙන්නේ? මට දැන් එක ප්‍රශ්නාර්ථ Hey guys, welcome back to my channel. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ලංකාවට මොකද වෙලා තියෙන කියලා පෙන්වන්න. තේරෙනවද? මම මේ ඊයේ පෙරේදා ලංකාව ඉඳන් ආවේ දැන් ගිය සතියේ. එනකොට මේ ස්වීඩන් වල දැන් මේ මේවාල පේනවා වගේ නෙමෙයි. මම ඒ වින්න ඔය විදියට පට්ට විදියට හිම පෙරිලා තිබ්බේ. හරි? ඒතර මම යන්න කලින් නොවැම්බර් මාසේ තමයි මේ හිම පටන් ගත්තේ. හරි? ඊට පස්සේ නොවැම්බර් පටන් ගත්තු හිම වැටිල්ල දැන් මේ පෙබරවාරි අන්තිම වෙනකනුත් මේක මැද හරිය වෙනකනුත් වැටෙනවා. හරි? එතකොට එහෙම තිබිලත් මේ රට දියුණුවේ ඒ හිම වැටෙන්නේ නොවැම්බර් පටන් ගන්නව වුණාට සීත කාලේ පටන් ගන්නවා සැප්තැම්බර් වල. සැප්තැම්බර් වලටත් කලින් ඉඳන්ම ඔව් සැප්තැම්බර් අන්තිම හරිය වෙනකොට සීත කාලේ පටන් ගන්නවා. ඒ සීත කාලේ පටන් ගන්නකොට ඊට පස්සේ ගස්වල කොළ හැලෙන්න ගන්නවා. කොළ හැලුනම ඔයාලා පේනවා මේ පිටිපසෙම අන්න ඒ වගේ ගස්වල එක කොළයක්වත් නැහැ. පට්ට විදියට වේලෙනවා. හැම ගහක්ම ඔය සමහර ගස් තියෙනවා ඒ ගස්වල කොළ හැලෙන්නේ නැහැ. නමුත් කිසිම ඵලදායක් ගන්න බෑ. කිසිම ගෙඩියක්වත් මොකුත්වත් හැදෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අපේ අපාර්ට්මන්ට් එක ඉස්සරහාම තියෙන වත්තේ මේ ඇපල් ගහක් ගයිස්. ඇපල් ගහේ පේනවද ඔයාලට? කොළයක්වත් නැහැ මේ බලන්න. කොළයක්වත් නැහැ, දලුවක්වත් නැහැ. මේ මේ ගහේ මේ ගහ මැරලා නැහැ. හරි, මේ ගහ ඕන පණ පිටින්ම තියෙනවා. හැබැයි මේ මේ ගහෙන් කිසිම ඵලදායකවත් කොළයක්වත් එන්නේ නැහැ. මේ මාසේ පණ ගන්නකොට තමයි දලු දාන්න ගන්න. එතකොට මේ මාසේ පණ ගත්තම ඊට පස්සේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු ඒ මාස හතර තමයි මෙයාලට ඵලදායක කියලා දෙයක් හම්බෙන්නේ. ඒ මාස හතර තුළද මෙයාලා ඔක්කොම වගා කරගන්න ඕන දේවල්, රස කරගන්න ඕන දේවල් ඔක්කොම හදාගෙන අවුරුද්දටම හරියන්නේ යාලා කෙලින්ම මේ ගබඩා කරගන්නවා. ගබඩාවල් තියෙනවා ව්‍යාපාරිකයන්ගේ. ව්‍යාපාරිකයෝ ඒව සල්ලි වලට අරගෙන ගබඩාවට ගහ ගන්නවා. ගහගත්තා ඊට පස්සේ අවුරුද්දටම හරියන්නේ යාලා දෙනවා සුපර් මාකට් වලට මේ අවශ්‍ය කරන මේ මේ පරිභෝජනයට අවශ්‍ය කරන විදිහට දෙනවා. හැබැයි යාලට ඕන විදිහට මිල ඕන රැඩි වැඩි කරන්නේ නැහැ. මේ සමරයේ ඒ කියන්නේ රස්න කාලේ ගානම ඕල්මෝස්ට් ඒ ගානමයි යන්නේ. පොඩි පොඩි වෙනසක් වෙනවා මිසක් ලොකුවට වෙන්නේ නැහැ. මොකද ඒවත් රජයේ මැදිහත් වෙලා මිල පාලනය කරනවා. මොකද මේ ව්‍යාපාරිකයට සහ ඔය මේ සුපර් මාකට් එකේ ඉන්න අයට ඕන ඕන විදිහට මේ ගණන් දාන්න බෑ. ඒ හින්දා සමරකට මේ මාස හතර තුල යාලගේ වැඩේ කරගන්න. ඔයාලට පේනද මේ පාර මේ පෙන්නන්නේ අපේ ඉස්සරහම වත්තේ. හරි, මේ පාරේ මේ 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 වගේ හිම මේ තාමත්. හරිද? මේ මේ දවස්වල දැන් දිය හිම දිය වෙන්න ගන්නවා. මොකද වැස්ස කාලේ පටන් ගන්නවා. දැන් කොහොමත් මැයි වලට කලින් කොහොමත් හිම දිය වෙනවා. දැන් පෙබරවාරි අන්තිම කියන්නේ හිම නැති වෙන මේ මාසෙ. එතකොට මම ඔයාලට මේ මම මේ කතා කරන ගමන් මේ වීඩියෝ එක බලන්න බලන්න මෙන්න මේ විදියට තමයි හිම වැටෙන්නේ ගයිස්. ස්වීඩන් වල. හරිද? වැටුනම කරන්ට් ගැදෙන්න වැටෙනවා. නමුත් ආර්ථිකයට කිසිම බලපෑමක් නැහැ. ආර්ථිකේ ඒ විදිහටම වැඩ. මමත් හැමදාම ඔය ඔච්චර කොච්චර හිම වැටුණත් වාහනේ ස්ටාර්ට් කරගෙන වැඩට යන්න ඕන. හැබැයි වාහනේ ස්ටාර්ට් කරගෙන වැඩට යන්න පාර තියෙන්නේ බයි පාර උදේ පාන්දර 4ට නගර සභාවේ බැකෝ දාලා සුද්ධ කරනවා. එතකොට ඒ වලට සල්ලි ඕන නෑ. බැකෝ එකට සල්ලි මේ තෙල් ගහන්න ඕන, ඊට පස්සේ ගෙලවන ඩ්‍රයිවර්ට පඩි ගෙවන්න ඕන, ඒ ඔක්කොම කරන්න ඕන. ඊට පස්සේ මේ පේනවා ඇති මේ අපාර්ට්මන්ට් එක ඉස්සරහම තියෙන රේල් පාරක්. මේ රේල් පාරක් ගයිස්. හරි, කෝච්චි යන්නේ. ඔච්චර හිම වැටුණත් දවස් අත් දෙක සමාරක් විතර ඩිලේ වෙනවා මිසක් කෝච්චි යන එක නතර වෙන්නේ නැහැ. ඩිලේ වෙනවා, ඒ කියන්නේ පරක් වෙනවා මිසක් කෝච්චි අනිවාර්යෙන් වැඩ කරනවා. එතකොට ඒ කොහොමද ඒ නගර සභාවලින් ඒ වලින් බහලා වැඩේ කරනවා. එතකොට ඒ කොහොමද වෙන්නේ? අපේ බදු සල්ලි වලින් ගයිස්. අපි ගෙවන බදු සල්ලි ආයේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන්න එයාලා මේවා කරනවා. ඉතින් එයාලා මේවා කරන්නේ එයාලා මේ වැඩේ කරගන්න. මොකද දැන් අපිට පාර සුද්ධ කරලා දුන්නේ නැත්නම් කෝච්චි රේල් පාර සුද්ධ කරලා දුන්නේ නැත්නම් අපි වැඩට යන්නේ. අපි වැඩට ගියේ නැත්නම් ඒ ආර්ථිකයට බලපානවා. ඒ රටේ ආර්ථිකයට බලපානකොට රට දුප්පත් වෙනවා. තේරෙනවද? ලංකාවට වරදින්න පළවෙනි හේතුව ඒක තමයි. මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් හදලා දීලා නැහැ. විශේෂයෙන්ම රජය ආපු රජයවල් වලින් ඒ කියන්නේ ජනාධිපතිවරු, ඇමතිවරු, ඔය හැමෝම කියනවා එක්කෙනෙක්වත් ලංකාවට මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් හදලා දීලා නැහැ ගයිස්.
ඒකයි ලංකාව දූපත් වෙන ප්‍රධානම හේතුව හරිද ලංකාව විතර ලංකාවේ තව රටවල් දිනවා එතකොට මම ලංකාවට ගිහිල්ලා ආව දැන් මාස දෙකකට හරිද දෙසැම්බර් මුල ගිහිල්ලා හරි ආසාවේ මාස දෙකක් පුල් ආතල් එකේ හිටියා මාස දෙක මෙහෙම කරද්දි ගියා ගයිස් ඇත්තටම ස්වීඩන් ආපහු හෙන්න දවස් ලඟ වෙනකොට මාර දුකක් දැනෙන්න ගත්තා ඇත්තටම ආවට පස්සේ පට්ට දුකයි ගයිස් ඒ දන්නවද වං කොහොම කියන්නේ හිතින් මම මේ මේ මොකා මොනාකවත් කමන්නේ මට මේක කියන්න ඕන වෙනින්දයි මම මේ වීඩියෝ ගත්තේ මොකද මම හරි ආසයි ලංකාවේ ඉන්න ඔකේ වයිෆුත් හරි ළමයි දෙන්නත් හරි කැමැත්තෙන් නෙමෙයි ආවේ අපි ස්වීඩන් වලට නමුත් එන්න මොනින්ද ආවේ මොකද ලංකාවේ ජොබ් එකක් කරලා ජීවත් වෙන්න බෑ ගයිස් මෙහි ළමයිට නියම නිදහස් අධ්‍යාපනය ලැබෙනවා ඒ වගේම තමයි අපේ රස්සාව හොඳයි රස්සාව නිදහස කරගන්නවා පැය 8යි වැඩ සෙනසුරාදා ඉරිදී අනිවාඩු ඒ වගේ තියෙනකොට ලංකාවේ ඉන්නේ නැහැනේ කොහමද ලංකාවේ සත්‍ය දන්නවනේ පට්ට අසරණයි ලංකාවේ මිනිස්සු අසරණයි කියන්නේ මාර අසරණයි මිනිස්සුන්ට කන්නත් නැහැ හරිද හිඟන මිනිස්සු කඩිය ලවලා පේනද මේ පේනවද මං කිව්වේ දැන් මේ කෝච්චි යන්න රේල් පාරවල් හදලා තියෙන්න ඕන නැත්නම් ඒ කෝච්චි යන්න විදියන්නේ නැහැ ඒ විදියට ස්වීඩන් වල හදලා තියෙන්නේ ඒකට ලංකාව ගැන කතා කරේ ලංකාවේ මිනිස්සු අන්තසරණ වෙලා දුප්පත්ම වෙලා නන්නතර වෙලා ඒක මට දුක හැයි කියලා වදන්නවද අපිට ආසයි ලංකාවේ ඉන්න ලංකාවේ ඉන්න තත්ත්වයක් හදලා නැහැ නමුත් මං අහනවා මේ වීඩියෝ එක බලන කට්ටියන් ඇයි කොහොමද ලංකාව දුප්පත් වෙන්නේ දැන් ස්වීඩන් වල මෙච්චර හිම වැටෙනවා නම් අයිස් නම් සීතල එන මම මේ තොප්පි දාගෙන ජැකට් දාගෙන නම් ජන පෙබරවාරි මාසේ තෙලියට එන්න ඕන ලංකාවේ අවුරුද්දම අවුවයි ෂෝට දාගෙන සරපු දෙක දාගෙන යට බැනීම පිටින් යන්න පුළුවන් වැස්සොත් වැස්සේ නාන්න පුළුවන් මෙහෙ වැස්සොත් නාන්න බෑ ගල් වෙනවා මේ කාලේ රස්න කාලටත් නාන්න බෑ ස්වීඩන් වල මේ රස්න කාලටත් ලොකු රස්නයක් එන්නේ සාමාන්‍ය සීතලයි එතකොට මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක් විදිහට දැන් මේ රටවල මෙච්චර සීතලයි කිසි දයක් වගා කරන්නත් බෑ මාස 8ක් එතකොට මෙහෙම තිබිලත් මේ රට දියුණු වෙන්නයි ලංකාව අවුරුද්දම රස්නේ මං අනුරාධපුරයේ කියලා කතා කරාම එයාලා කිව්වා එයාලා අවුරුද්දට යලකන්නේ මහකන්නේ කියලා දෙකක් වගා කරනවා කියලා ඊට පස්සේ එතන එයාලා එළවලුත් වගා කරනවා ඊට පස්සේ මම හැටන් ගියා හැටන් ගියාම හැටන් නුවරේදී ඒ ඒරියා එකම තනිකර මේ අක්කර හෙක්ටයාර් ගණන් අක්කර ගණන් හෙක්ටයාර් අක්කර හෙක්ටයාර් ගණන් ලොකු ඉඩම් හරි තනිකර තේ ඒ තනිකර එක්ස්පෝර්ට් කරන්න මේ සුද්දන්ට මේ සුද්දෝ තනිකර ලංකාවේ තේ බොන්නේ ඊට පස්සේ මේ අපි ඉන්නේ බීච් සයිඩ් එකේ බීච් සයිඩ් එකේ ටූරිසම් ටූරිසම්ට අමතරව ටූරිස්ට් ආවත් නාවත් අපේ කට්ටිය මූදු රස්සාව කරන්නේ එතකොට මූදු රස්සාව කරලා මාළු බස්සනවා කෝටි ගානකට දවසකට අපේ ලෙල්ලමේ යකෝ එහෙම තිබිලා කොහමද ලංකාව දුප්පත් වෙන්නේ මට දැන් එක ප්‍රශ්නාර්ථයක් දැන් මේ හිම වැටෙනවා මාස 8ක් මේ රට දියුණුයි අවුරුද්දම රස්නේ තියෙනවා මේ කෑම සහ ආර්ථිකය හදන්න පුළුවන් හැමදේම තියෙන ලංකාව දුප්පත් දැන් මම දැකපු දේකුත් තමයි මේ රජයේ සේවකයනුත් හරි දේශපාලුවොත් හරි නීතියට හරි බයයි සහ මිනිස්සුත් හරි නීතියට බයයි සහ ගරු කරනවා මොකද නීතිය හරියට වෙනවා ගයිස් කාගේවත් සැත්ත නැමෙන්නේ ජනාධිපති වුණත් වැරදි නම් වැරදි කරොත් කෙලිම හිරේ යන්න වෙනවා ඒ බයෙන් ඉඳ මිනිස්සු සිස්ටම් හදලා තියෙන්නේ මේ. ඒ කියන්නේ නීති වැඩ ආයි ඩිරෙක්ට් වැඩ ආයි සුප්‍රියටම වැඩ නීති. ඒ හින්දා රටවල් ඒ විදියට දුවනවා ගයිස්. ලංකාවේ මම කියන්න ඕනේ නෑ නේද? සල්ලි තියෙන එක්කෙනාටයි බලය තියෙන එක්කෙනාටයි එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට පොලිස් කාර්ය කුණුවර්පෙන් කතා කරලා මේ වරෙන් කියන්නේ. ඊට පස්සේ අතපය උස්සලා ගහනවත් එක්ක මෙහි පොලිස් කාර්යට උනත් අත උස්සලා ගහන්න බෑ. පොලිස් කාර්ය අත උස්සන්න ඉස්සලා කල්පනා කරා මොකද අත උස්සලා ගහනවා මම දැකලම නැහැ පොලිස් කාර්යයෙන් මේ ගහන්න බෑ තේරෙනවද අන්න ඒ වගේ තමයි ගයි සිස්ටම් එක මම ඉතකට එකයි කියන්නේ මේ ඔක්කොටම හේතුව අපිව පාලනය කරපු කාලකන්ණි දේශපාලුව මම දේශපාලුවන්ගෙන් අහන එක ප්‍රශ්නයක් මොනවද බං උඹලා මේ කරලා තියෙන්නේ ලංකාවට උච්චර ලස්සන රටක් ඇයි බං ඔම කාලා තියෙන්නේ මම මොකද මට මේ පාර ආපු වෙලේ මාර දුකක් දැනුණා ගයිස් මං කිව්වා වගේ මම ඒ දේවල් දැක්ක හරිද මං කිව්වා අනුරාධපුරේ ගිහිල්ලා ඊට පස්සේ හැටන් ගිහිල්ලා තේවතු දැක්කා මේ කුඹුරු දැක්කා ඊට පස්සේ අපේ මාළු වෙල්ලම මාළු එන විදිය දැක්කා මම ස්වීඩන් වල එහෙම වගේ මොකුත් දැකලා නැහැ මට හිතා ගන්නත් බෑ ස්වීඩන් මෙච්චර කොහොමද දියුණු කියලා ස්වීඩන් විතර නෙමෙයි ගයිස් යුරෝපෙම මෙහෙමයි ආ මාස 8ක් අඩුම අඩුම මාස 7ක් සීතලයි ආ දල්ලක්වත් ඇදෙන්නේ ගස්වල හරිද සුද්ධ හානාව මගෙන් මම ස්වීඩන් ඉන්නේ ඉතලි වල හිටියා ඉතලි ඉඳලා ස්වීඩන් ආවා ස්වීඩන් මේ ඉන්නේ කියද්දි සුද්ධ හානාට මේ වගේ පැරඩයිස් එකක් තියාගෙන ඔබ මොකද මම යුරෝපේ කරන්නේ කියලා ඊට පස්සේ මම තත්ත්ව පැහැදිලි කරාම එයාලා තේරුම් ගියා ඔව් මේ උඹලගේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි මේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන්නේ ආර්ථිකය අසුරවන කට්ටිය හරියට අසුරවන්නේ නැහැ මට ඒක තේරෙනවා කියලා සුද්ධෝ සෑහෙන්ඩයි කිව්වා හරි හැබැයි ලංකාවට ආපු මම කතා කරපු සුද්ධෝ හැමෝම මාර ආදරේ ලංකාවට කියලා යන්නේ යන්නේ කියලා ආයේ අනිවාර්යෙන් ඊළඟ පාරත් ලංකාවට එනවා කියලා
සුවිධනය ගැන සුපිරි රටක් ලස්සනයි ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන සිිස්ටම් එක හොඳයි මේ විශේෂෙන්ම අධ්‍යාපන සිිස්ටම් එක මාර හොඳයි ඒවගේම තමා ජොබ් තියෙනවා ඉගෙනගත්තු ගමන්ම ඕන තැනක ඕන දෙයක් කරගන්න පුළුවන් කළු සුදු කියන ජාතිබේද නෑ මෙහේ මේ භාෂාව ගැන ජාතිබේද නෑ රටවල් වෙන රටවල් කියන ඒවගේ නෑ රසිස් නෑ මෙයාලා හරි කරුණාවන්තයි හැබැයි එකම රසය තියෙන්නේ මේ පට්ට සීතලයි ලංකාව පොඩ්ඩක් හරි හදාගන්න තමයි ගයිස් මේ වීඩියෝ එක කරන්නේ වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා විශේෂයෙන්ම ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් කමක් නැහැ මොකද මේ වගේ දේවල් සමහර අය දැකලා නැහැ සමහර අය යුරෝපේ කියවට යුරෝපේ කියලා මේ වෙනම ලෝකයක්ම වාගෙන ඉන්නේ මේ මේවා තමයි යුරෝප් කියන්නේ ගයිස් දැන් ඉතලි වල පවා සමහර තැන් වල හිම වැටෙන්නේ නැහැ හිම වැටෙන්නේ නැති වුණත් පට්ට සීතලයි ජැකට් එකක් නැතුව යන්න බෑ මාස 4ක් 5ක් හරිද එතකොට ඒ වගේ කට්ටියට මේව බලා ගන්න මොකද අපේ ලංකාව කියන්නේ සුරපුරයක් මමත් මේ ඉතාලි වීසා එක හම්බුනාම මමට උඩු මාර සීන්නේ කියලා මම වට්ට සතුටින් ආවා අවංකව සතුටු තමයි හැබැයි ආවට පස්සේ තමයි තේරෙන්නේ ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද ඇයි මේ ලංකාව මේ හදා ගන්න බැරි කියලා රට පොඩ්ඩක් හරි හදාගෙන ලංකාවට යන්න කවදා හරි මැරෙන්න කලින් අවංකවම කියන්නේ ගයිස් ඇත්තටම මේ මාත් දැන් අවුරුදු 15ක් ඉන්න යනවා දැන් යුරෝපෙට ඇවිල්ලා ඇවිල්ලා අවුරුදු පහෙන් සල්ලි හම්බ කරන් යනවා කියලා ආවේ අනිත් අය හොයසේ මං වගේම ගොඩක් අය කියන්නත් ඇති අවුරුදු 5න් 15 වුණා තාම යාගන්න බැරි ඉන්නේ මොකද ලංකාවට යන්න බෑ බය රිස්ක් එක වැඩි බයයි ගිහලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නත් බෑ කොයි වෙලේ කඩාම වැටෙයිද බිස්නස් එක මොකද ඔයාලා දන්නවනේ පොලිය නගිනවා තෙල් නගිනවා කියන්නෙත් නෑ ඔහෙ නගනවා ඒ රිස්ක් එක අරගෙන මිනිස්සු බයයි කරගන්න ඉතින් මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා ගයිස් මේ ඊට වැඩි කතා කරන්න දෙයක් නෑ මොකද වීඩියෝ එක දික් වුණාමත් ඔයාලට බලන්න එපා වෙනවා හැබැයි වීඩියෝ එක බලලා නිකන් ඉඳපස් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් කමක් නෑ කරනවා ලොකු උදව්වක් කරන්න ෂෙයා කරන්න ගයිස් අනිත් අයත් බලන්න මොකද බලන අපේ ඉන්න කාලකන්ණි අවංකව රජයේ සේවකයෝ කාලකන්ණි දේශපාලුවෝ කාලකන්ණි ඇත්තටම උන් බලලා අපේ රට පුළුවන් නම් අවංකවම කියන්නේ ඔයාලට දේශපාලුවන්ට කියන්නේ ඉස්සරහට දින නැහැට පරි කමක් නෑ මිනිස්සු අපේ මිනිස්සු මහලොකු දේවල් වලගෙන ඉන්නන්නේ මාත් ඒවා එයාලා හම්බ කරන දේ මේ කියා කර ඉතුරු කරගෙන කාලා බීලා ඉන්න පුළුවන් රටක් හදලා දෙන්න කියලා තමයි එයාලා කියන්නේ. සෝ ඒක හදලා දෙන්න කියලා කියමින් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතලා කියන්න තියෙන දේවල් තියෙනවා කමෙන්ට් එකෙන් කියන්න, ඔයාලගේ අදහස් කියන්න, ලයික් කරන්න, තව කට්ටියට බලන්න, ෂෙයා කරන්න ගයිස් ඒක තමයි ලොකුම උදව්ව. මේ link එක මම ෂෙයා කරනවා Facebook එකේ. ඒක ටච් කරාම YouTube එකට යනවා. ගිහිල්ලා බලලා support එකක් දෙන්න channel එකට ලොකු උදව්වක්. මම මේ වගේ videos තව දානවා. මේ වගේ videos බලන්න ඔයාලා කැමතියි ඉන්නවනම් මම follow කරන්න, subscribe කරන්න, like කරන්න, TikTok එකේ තියෙනවා, මම Facebook එකේ තියෙනවා. ඒවල මම හැබැයි link එක විතරයි share කරන්නේ ඕන පොඩි shorts video එකක් නැත්නම් reels වගේ ඒවා පොඩියට දානවා සම්පූර්ණ video එකම YouTube එකේ විතරයි දාන්නේ ඉස්සරහටම Facebook එකේ දාන්න බලාපොරොත්තුවක් තියෙනවා පුළුවන් අය ඉන්නවනම් support එකක් දෙන්න subscribe කරන්න like කරන්න share කරන්න guys thank you so much ඊළඟ video එකේ හම්බෙමු ජය ශ්‍රී